මිනිමරුන් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නයි මහජන ආරක්ෂක අමාත්‍ය ඩිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා උපදෙස් දෙනු ලැබීය. ජනශක්ති සමූහ ව්‍යාපාරී සභාපති දිනේෂ් සප්තය මහතාගේ කුරිරු සහ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධව ක්‍රියා කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා අමාත්‍යවරයා විසින් එම නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා තිබිණි. පොලිස්පති සීඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදෙන් නිලධාරී, නියෝජ්‍ය පොලිස්පති වර්ණ ජයසුන්දර, විශේෂ කාර්යාංශ නිලධාරී, පොලිස්පති ධනපාල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂක සාකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා සහ අමාත්‍යාංශ සම්බන්ධීකරණ කොට්ටාසයේ සාකාර පොලිස් අධිකාරී සුමිත් ගුණරත්න ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද මෙම රැස්වීමට සහභාගී වී සිටියහ. සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකරන මිනිමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සමස්ත සමාජයට බරක් වී ඇති බැවින් මෙම නිසලේ තත්ත්වය මර්ධනය කිරීම සඳහා ඊට අදාළ පුද්ගලයින්ගේ තරාතිරම නොබලා එවැනි අපරාධකරුවන් සමාජයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේ අමාත්‍ය ඩිරාන් අලස් මහතා මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ.